අයි බෝවන් සම්මා සම්බුදු සරණයි සදැහැවත් ඔබ හැම දෙනාටම. පින්වත්නේ බෞද්ධහ රුපෝහන්නේ නාලිකාබ සදහැවත් ඔබ හැම දෙනාගේම හිතසූ පිණිසවූ සිකුරාදා දවස තුළ ඔබබෙනුවෙන් සඳිමහෙදිනය කරන සුපසං ජීවිතය ධර්මසාකච්වාමය වැඩසට හනේ තවත් අදේ රක් ආරම්භ කරන්නට අපි මෙමොහො තේදී සූදානම් වෙනවා. පින්වත්න ජීවිතයේ තුළ පවතින දුක, කට හේතුව දුක නැතිකිරීම දුනැ නැතිකිරීමම මාර්ගය කියන සවදධයරුම් ධර්මතාවයන් පිරිබඳව ඉස්මතු කරෙන සුපශේෂී වූ සූත්‍රදේශනාවක් මූලාශ්්‍ර කරගෙන යි පසුගේ වැඩ සටහන් කේපියපුරාවටම සුපසංජීවිතය සසාකච්වාමයේ වැඩසටහන ඔබ වෙනුවෙන් විකාශුවය කරන්නට අප උත්සාහ කළේ. ඉතින් අදදවස්සේදිත් හෙවතු ම සූත්‍රදේශනාවම මූලාශ්්‍රව කරගෙන සුපසංජීවිතයේ වැඩට සටහන ඔබ වෙනුවෙන් විකාශුවය කරන්නට බලාපොරොත්තු වෙනවා. එවෙනවෙන් අදත් හපකිරියනුකම්පාවෙන් බෞ්ධෙහරපුහන, මැදිරි පරිශ්යට වැඩම කරන්නට ඒයදනු බත්‍රමුල්ල පන්නිපිටිය පාරේ සිරි සුදස්සනා රාම සදහම්සෙනසුනෙහි ප්‍රධහන අනුශාෂක, ආචාර්ය පූජනීය මිරිස්සේ දම්මික පින්වත් ස්වාමින් වහන්සේ ඉතාමත්ම ගෞරුවෙන් සියල්ලන්ට ප්‍රථමව සාධනාද පෞවත්තුමෙන් පිළිගනිමු සාධූ සාතුූ සාධූ. සදෑවත්න්නේ අද මෙොදුම් වූ වැඩසටහනෙනුවෙන්, පින් ර්බූ දායකතුවය ගණමින් කටේතු කරන්නේ බරජ්ගිරයේ පදිංචි, පෙර පවේ දෝදරුවන් පිරිසවිසින්. මනම්ම හැති නාටමත් අපි පුුණ්ඥාන මෝදනාවන් සිදුකරමින් වැඩසටහන අරම්භ කිරීමට ප්‍රරාතුව ශ්‍රන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙ සා මල්වට්ටිය පෝජා කරන්න, නතුරුව ගෞරෝනිය දේශු කරන් වහන්සේට දැත්වට්ටිය පිළිගන්නුවමින් දශාවට අරාධනා කරන්නට ඒ පින්වත් පිරිසට දැන් අවස්ථාව ලබා දෙෙනවා. ප්‍රමේෙන්ම ස්වාමීන් වහන්සේට මල් වැට්ටිය අත ැස්වීම නතුරුවායි, ශ්‍රන්තිනායක සම්මා සම්බුදුරජණන් වහන්සේ උදදෙ සා පූජා කරන්නට. ස්තාවති ෙන්නේ නතුරූබ පවත් මහත්මිය සෝදානම් ගෞරවනේ දේශ කරන් වහන්සේට දැත්තුවටියේ පිළිගන්වා අදවශේදේශනාවට ආරාධනා කරන්න. පින්වත්න සුපසං ජීවිතය ධර්මසාකච්ෂාමය වැඩසට හන තුළෙන් පසුගගේ සතිකිහිපයක් පුරාවට ඔබට අරතෙන් ධර්මයෙන් අනුශාෂනාවන් සිද්ධ කරන්නට කටයතු කළේ සංගුත්ත නිකායතුළ අන්තර් ගතවන ජානවත්තු ෝත්‍ර දේශනාව මූලාශුවක් කරගෙනයි. තින් අදවසේදීත් අප බලාපොරොතු වනවා හහි තවත් කොටසක් ෘකා බවට පත් करරගෙන. අපේ ජීවිත අපි සැනසුම ළगाරගते උත්ේ කොහොමද පේජීවිත අපි සුපසන් करගते උ සේදදිින රණා ි බඳව අල්දව සේදිීත් පැදිලිකිරීමක් සිදු කරගන්නට. එහමනම් එ ෙනනේෙන් අපැ පින් වත්ස්වාමීන් හන්සට තත්ම ගෞරවයෙන් ආරාධනා කරමින්. පින්වත් අපිහැම දෙ නාවම උතු ූ තිසරන සහිත පංචසීලයෙහි ප්‍රතමයෙන් පිහිටු වන්නට පින්වත් ස්වාමීන් වහන්සේට ඉතාමත්ම ගෞරවෙන් ආරාධනා කන්නනවා.සා සා සා අනන්ත අසසිරිමත්තු ගුණානු බාව. අද සුපසංජීවිතයේ සදහම් දෙසුම ධර්ම සාකච්ඡාවෙහි පින්න්නත් වූ දායකත්තේ ගෙන කටයුතු කරන රාජගිරියේ පදිංචි පිරරා පවුලේ දූදරුවන් ඇතුළු ඔබ සීලු දෙනාමත් බෞද්ධයා මාධ්‍යජාලයේ සභහපති පින්වත් නායකුසාමින්න් වහන්සේ ප්‍රමුඛ මහ සඟරුවන. එවගේම මේ රටහිෝල්ලුව කොතනකොහෝ වෙසමින් මෙ දෙසුම සාකච්ඡාව නරබන ශ්‍රවණය කන ඒ ඔබ සීලු දෙනාමත් සඳන් ජීවන්ත පුතුුණනුවන් ඇැතුළු කාර් මණ්ඩලේ ඔබ සැවුමත් නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුව පත්වෙත්වා. සියලු කායක මානිසික සුවයන් නොමඩුව නොවඩුව ලබ ධර්මාන ධර්ම පිළිවෙත් මගේ හැම සුම්න්නස් උපදවාගෙන ලෞකික ලෝකෝත්තර පලසමාධි ප්‍රඥාද පහල කරගෙන. එවතුමෝ චතුරාසත්ත ධර්මාවබෝධයෙන් අමානනිවන් පිණිසම. මෙ දේශනාවත් යංවූද්ධ උපකාරක ධර්ම පෙලක්ම වේවායි පල්මකොට තාමත් කරුණාවෙන් අධිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා සාසා ගෞරවයෙන් තුමතාවක් නමස්කාරය කියන්න නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස. නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස බුද්ධහන් සරණං ගච්චාමි බුද්න්සරණං ගච්ඡාමි දම්මන් සරණං ගච්ඡාමි දම්මන් සරණං ගච්ඡාමි සංගහන් සරණං ගච්චාමි සගන්සරණං ගච්ඡාමි දතියම්පි බුද්ධහන් සරණ gaති බ seang දුතිම්පි දම්ම saang gaచම ම් seangදතිම්MP සhang saang gacza Tadi ampi Sanghang Sarenang gacami. Tadi ampi Buddha Sangsarenang gacami. Tadi ampi Buddha Sangsarenang gacami. Tadi ampi Dhamm Sangsarenang gacami. Tadi ampi Dhamm Sangsarenang gacami. Tadi ampi Sarenang gacami. Tadi ampi Sanghang තිසාරණ ගමනං සම්පන්නන් අමුබන්තේ පානාාතිපාතාවේරමණි සිකහපදං සමාධයාමි පානාාතිපාතා වේරමණී සික්හාපදන් සමාධයාමි අදින්නාදානාාවේරමණි සික්කහාපදන් සමාධයාමි අතිනාාධානා වේර්මණී සිඛාපදං සමාධයාමි කාමේහේසු මිච්චාචාරාවේරමණි සික්කාපදන් සමාධයාමි කාමේසු මිච්හාාචාරා වේරමණී සික්ඛාපදන් සමාධයාමි මුසාවාදාවේරමණි සික්කාාපදං සමාධයාහාමි මසාවාාදා වේර්මනයේ සික්කාපදං සමාධයාමී. සුරාමේරය මජ්ජ පමාද්ඨානාවේරමනී සික්හාපදං සමාධයාමී සුරාමේරේ මජ්ජපමා දට්ඨානාවේර්මනී සිකාපදං සමාධ්‍යයාමී. ඉසරණීන සද්ධින් පංච සීලන්. දම්මන් සාදුකං සුරක්හිතංකත්වා අපමාදේන සම්පාදේතහේ. මුබන්තිී සාසාසා නමුෝතස්සේ භගවතුෝ අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවතෝ අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නාමෙරුපේඥානං නාමරූපෙ සමුද්දයේ ඥානං නාමරූපෙනිරු දේඥානං නාමෙරූපෙ නිරදගාමිනිය පටිපදායඥනංති පුතුන්තුනරුවන් සරණයි බැහවත් පිත්න මෙතැන් පටන් පුරා හෝරාවකට පමණාසන්න කාලයක් අපහා සමගින් සිතිං රැඳී සිටින්න ඔබ සියලු දෙනාටම අරාධනා කරනාව. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්දහ ගුණය මතු කරගන්න. ්‍රද්ධාව යනෝ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය චතුරහා සත ධර්මය කෙරෙහි ගුණ දැන පැහැදීමයි. එවෙනුවෙන් ඉතිපි සෝ භාගවා අරහ ආද බුදුගුණ සත්්ජයනාව. ඒ භාගවතුන් වහන්සේ මෙසේද අරහන් නං වනසේ ආදී ලෙසින් ඔබ උපකාරගන්න ඕනි ්‍රදධාගුණය මතු කරගන්න බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි ගුණ දැන පැහැදීමක් ඇති කරගන්න. ඒ ශ්‍රද්ධාගුණයෙන් යුතුව ශ්‍රන ශ්‍රවනය කිරීමක් පමණක් නමින්. ඒ සුතමය චින්තාමය භාවනාමය වශයෙන් මේ අවබෝධය පිණිස සිත විඥානය වැඩෙන් නට පටන් ගන්න දියුණු වෙනවා. එක තමයි සම්මත් ප්‍රඥාව කියලා කියන්නේ. මේ දේනාවේ අවසානය අපි වචනයක් හඳුනගන්නවා නිබ්බේදික ආරය නිබ්බේද ප්‍රඥාව කියලා. එතකොට ආර නිබ්බේදික ප්‍රඥාව කියල කියන්නේ සියලු කෙල්සුන් ප්‍රහාණය තුළ විමුක්ත එවගේම විරාග කියනම්. විමුත් අස්මින් විමුත්තමක ඥානං හෝත. ලෝබාදී කෙලසුන්මලින් මුළුමනින්ම මිදුනාම්. විරාගී ස්වභාාවයකට පත්වෙනවා. එතන නිරෝධය සකස්සලතියවා. නැමත කෙලෙ සකස් නොව ආකාරයට සිතසිහි පිහිටවා ගැනීමේ හැකියාව තිබිෙනවා. මේ අදහස තමයි නි්බේධක ප්‍රඥාව අවසානය අපේ සිතට ස්පර්ශයෙන් ඕනේ දැනින් ඕනේ. දැන් ශ්‍රද්ධාව පිහිටවා ගැනීමෙන් බලාපොරොත් වෙන්නේ එයයි. අද මේ දේශනාව සඳහා අපි මේ දේසුන් පෙලිහි පසුගිය සුමාන කීපේම සාකච්ඡා කළේ. සංයුතිනිකායිය අභිසමය සංයුත්තය සඳහන් ඥානවත්තු සත්‍ර දේශනාව හතලිස් හතර ආකාරයකින් පටිච්ච සමුපාද ධර්මය අවබෝධ කරගෙන චතරා ඇත ධර්ම අවබෝධය ඔස්සේ නිවන් අරමුණු කරන ආකාරය එතකොට මේ කරුණ සියල්ලම තවමත් ඔබට හෙන්නේ අදදවසෙත් මේ අප ඉදිරයේ සිටන උබටත් යම් කරුණු පෙලක් කියාදීමක් හැටියට නමුත් අප උත්සාහ කරනවා මෙ ජීවිතයට ප්‍රායෝගිකව හොමද ගලපා ගන්නේ කියන අදහස දකින්න නමුත් බෞතික ලෝකයේ වෙනස්සල තිබනත් ඉ අදහස් කළ යන්ත්‍ර සූත්‍ර වසයෙන් ඔබ පරිහරණය කරන ජීවිතය මෙවලම් දියුණු තත්ත්ේ අප කල්පනක නැවුරින් දියුණු තත්ත්ේ පැවතුනත් නමුත් සිත ආරම්භේ පටන් එකහ සමානය. එනං තෘෂ්ණාව නිසා ඇලේම නිසා ඉපදිමි මරණයට පත්තමින් යන ගමනක් පවතින්නේ. ඒ තෘෂ්ණාව නිසා ඉපදිමින් මරණයට පත්තිමියාන ගමනේදී. ධර්මය හඳුන්නා නිස්කන්ධ පංචකයේ සකස්වීම හ ස්කන්ද පංචකේ විසිරියයාම. විසිරයාමට කියනො මරණය කෙල චුතිය කියලා නැමත හට ගැනීමටයනෙනවා ඒ තෘෂ්ණාවන කර්මය නිසා එය ඉස්කන්ද පංචකේ සකස්වීම එකට කියනො පටිසන්දිි විඤ්ඥානින් උපතක් සකස්සෙනව කියලා. ඒ කතා පැහැදිල. ඇහදලි ගත යුතුයෙනවා. එඒය අවබෝධ කරගති යුතුෙනවා. මෙ තමයි සසර පැෑත්ම. සර්වශයෙන් ඔබට දැනන්නේ සසරක කියන් ඉපදමින් මර්ණයට පත්තිම ාන ගමන. ධර්මය හඳුන්න නිපුතේ අබොච්චින්න කියලා ඉස්කන්ද පංචකේ විසිරයාම හා සකස්වයම නැමත හට ගැනීම. උපත සහවිපත. විපත කියන්නේ උොනු දිස්කන්ධ පංචකේ කියන්නේ. රූපවේදන සංඥාංකාර් විං ානක නිස්කන්ද පංචකේ විසිරරිලා යවා. මැරුණනා කියන වචනින් ඔබ දකින්නේ පනගියා කියන අදහසනය මක දෙකින් අදහස් කරන්න. පණගියා කියනකට මාසාස ප්‍රශසාවාසය නතරුුණා කියන තැන තමයි ඔබ දකින්නේ. විඤ්ඥානය ඉවත්වීම සිත බැහැරවීම. එතකොට අපට සිතස් සමඟ වේදනා සංඥා සංකාර තුනත් ඉවත්වා අපිට පේන්නේ රූපස්කන්දේ විතර රූපය කියයන ඉතුරුණු කය. ඒ තමයි සාමාන්‍ය ලෝකය හඳු ගන්න මැරුුණ කියල කලුරිය කලා කියලා කොට අදහස් කලේ මේ ස්කඳ පංචකේ සිරිලා ගියයා කියන එකයි. විඤඥානයක් ඉවත් වුණා. මේ රූපස්කන්දේ මේ සරීරයේ. එතකොට මේ සාරීරය දරක බැල්ලත් තරංගත් ප්‍රෝජණයක් නෑ ඒ එක පැහැදිලිනේ. සාමාන විද තියන ැරිවත් දවස්දගතුනක් මොකදබෙන්න. ඉදිමේලා නිල්වන් වෙලා පිපිරිලා විසිරිලා පනෝදාල අප විත්‍ර දැන් පිරී වැසිරියනොම්. මේනිහතා ස්වභාව. කාලයයක් න ග ොබට දැන්න තියේ. හම ැතිවල මසුත් නැතු වෙලා නහර නහරවල් ලොකෝම දිය වෙලා ගහි ඇටසැකිල්ල විතර. අවුදු සියගාන කැනකට ඒ කැඩිලබිඳල විසිටල්ලාගහිල් අවසාන මහපොලුවට දුහහිලි බවට පත්තල අන්සු මාත්‍රබෝටතමයි පත්තලතිර. ගැමුරු දමින් එතකොට හිතන් එතනෙතකොට මකීපු ම ඉස්තරෝති බුණද දැන් ඔබ මීපින් අන මෝදන් කරන්න බලාපොරුත්තුව වෙන ඥාතීම් පිළිබඳව පිනන්දාවති පෙරාමෑනියයන් ආදී වසිය. මේදුනාට පස්සේෙකු මහපොලේ පස්සයටට කලා හෙම නැත්තං ආදහනය කළා. එතකොට ඔක්කෝම විසිරල්ලාගේ ඔබ හඳුන්නපු අම්ම ඉන්නවා දෙතන. අතීත සඥාවක් පම නැතිය. පින්තූරයක් බල මේ කියලා අඳුනගන්න පුළුව නමුත් එහෙම කෙනෙක් නෑ. සියලු කෙල්ලසුම් ප්‍රහාණයකොට සිටේ නැතිනං නැත්ත කර්මාණු රූපෝ උපතක් ලබල ඇති. කුසලේ බලවත් වනානං සුගතියක් මනුස්ස ලෝකය හෝ දිවවෙ ලෝකයේ. එතනක් ධ්‍යාන වඩලති වන්නා බ්‍රහ්මලෝකයක් රූපාවචර අරූපාචර භක්ම ලෝක එතකොට කුසලය දුරුවල වෙලා අකුසලය ප්‍රබල වනාන දුගතියක්. මේ ඔබේ අපේ කතාව සරු දෙනාගෙම සෝතාපන්න බවට පත්වීමෙන් පමණයි නියතවසේම සම්බෝධි පරායන වෙන්නේ දුගතිය මුළුමනින්ම වැහෙන්න්නේ සතරපාය වැහන්නේ. ඒ කතා පැහැදිලින. එතු මේ අවබෝධය ඔස්සේ තමයි මේ ධර්ම මාර්ගයට එකතු වෙන්න ඕේ. ්‍රයෝගික දකින්න ඕනේ ඔබ දැන් දේශනාාවලින් කරුණු වැඩි පිරිසස්ියලු දෙනමනේ බොහෝ පිරිසකට අවබෝධය තිබෙනවා ප්‍රයෝගිකව දකිනවා ජීවිතය පාත්තනව නමු තවත් වැඩි පිරිසක් දැනුමත් අඩු වගේ දැනුමෙන් ප්‍රබලයි හැබැයි ප්‍රායෝගික අවබෝධය තුළ බොහොමඩි. අද අස්ෘත පෘථ්ජන ස්භාවේ මූලි අවස්ථාවේ පවතින කර්මාණුරූප එන ්‍රෘෂ්ණාව නිසා ඉපදනට පස්සේ නමුත්. ලවීම නිසා තම මේ මනුස්සේෙක්වෙන්නේ. නැතම් වැඩිපුරම සිද්ධවෙන්නේ සතර පයපුදිනයක. එතකොට කුසලේ ප්‍රබලවීම නිසා අප ඔබ වැටයෙන් විදිට අපි ගම පින කියල පින ප්‍රබල වුණම මනුස්සත්වයට මට්ට මටාව මනුස්සයෙක්කුුණා. ඇේ ඉතින්දි සීවාතිය නො හැම මනුස්්‍යයෝමක වගේ පදිලාන්නේන සඳුන්පුතේ නිදසුනක් ගම අපි බේදයක් කරගන්න ඇතු න පවන නිදසුනක් කෙනෙක් රජමදුරක සිටිමදුරක. උපතින්ම්ම සියලු ධනය වස්තු සියල්ල පහසු යන්තියෙන් තවත් කෙනෙක් එසේ නොවෙන්න පුළුව. කිසිවක් නැති. දෙමව්පියන්ගේ පටන් තුම්වෙලට ආහාරයක් නැති. නිසි නිවහනක් නැති. යම්තැන කඩු පාඩු ඇතුව. උපදිළ ඒවිතරක් නෙමේ. යම් කෙනෙක් අංග සම්හැකිතාදුලට නීරෝග උපදින්න පුළුව රූපස්කන්දයනොත් මානනිසිකවත්. සමහර කෙනෙක් එසේ නොවෙන්න පුළුව. මනස්සයවුග මට්ටමට තිබුණනත්. හිත්ව සතිබවා තවත් ප්‍රබල වඋනාම පින දිවලූ කහය තැනක උප දින්න පුොළුව. මේක තම ස්ව භාවේ. ඇදුට කර්මාණු රූප අපි උපදෙනව කියලකි ේකයි. නමුත් ප්‍රායෝගිකව අපි දැක ගැනීම තමයි ජීවිතට කොහොම දෙ එකතු කරගන්න කියනක දකින්න යහපත පිණිසා. දැම තරන දරෝ.මිල මුදල් පමණක් හරි හම්බ කරගෙන හිටියොත්. ප්‍රායෝගිකවා දැගත් නැත්තම් මේ කොහොමද නිසලෙස එම කරන්න කියලා. ඔය මිල මුදල්ම විනාශේ පින් හේතුවෙන්න පුළුව. අනවබෝධය නිසා තවතා මොකද මේ සිතේ ආරම්භය පටම්ම තිබෙෙන කැමැති අර්මුණේ ඇලන එකයි අකමති අර්මුණේ ගැටෙනවා. ලෝබ සහ දෝස. ඒ ප්‍රබලව දැනකොට අභිත් ජාදෝම නස්ස. විසමූලෝබය දැඩිය ආසාාව සහ අකමති අර්මුණේ ගැටීම තරහා වෛරය අමනාපේ බද්ධ වෛරය පල ගැනීම. මේ දේවල්. දකොට මිලමුදල් හරිහම් කරගත්තත් බුදු දහමට අනෝ. ධර්මාණු කෝලෝ කොහොමද කියම කල් ලෞකික. ෝකෝත්තර වසයෙන් යොම කරගන්න කියන එක. නිවරදිව උපයගත්ත ධනය ලෞකික වසයෙන් ඉගනීම රැකයාා විවාහය දරෝගේ දොර යුතුකම් වසයෙන් ගිහිජීවිත ඔබට යොමු කරගන්න පුළුවන්. ලෝකෝතර දීුණනේදී අත්තරීම කියෙන අවබෝධය තියෙන් නොන. අත්තරි නෝකකිවා වබෝධයම කදතියෙන්. දැ ඔබගවල්ලො ලන්නෑ දාලායන්න කියන එක. පුද්ගල යෝ විසිරන්න කියන එකද කියන්නේ. නැැ. මේ වස්තුූන් දාන කියන තැනෙන් දේම පරිත්‍යයාගේෙන් අපි උද වෙන හිත. දැඩි සාවෙන් බැහර කරගන්න. නමුත් අත්තරියම කෙනතනින් බලාපරොත්තුයන්නේ පටිනිස්සක්ග කියනතනින් සංසිදීම. ඒ හේතුම් ප්‍රත්ථකරගෙන සකස්වන හැම පලවිපාක් හේතුන්ගේ විසරයාම න්නැතුව යනවා දැ මේ වචනතුන මතකෑන තිලක්කන වචනතුන මොන උදේ තිලක්කනය කිය අනිච්ච දුක්ක අනත්ත. තුළ මිස්කන්ද පංච කියම. හේතුම් ප්‍රත්ථකරගෙන සකස්සල හේතුන්ගේ විශරයාමෙන් නැතුව යනවා. ඒි තිලක්කන කියන වචනතුතිනින් හඳුන්නවා. අනි දුක්ක අනත්ත කියලා. මේ තමයි දැනුමත් එක්ක එන්න ඕනේ. එතකොට ඔබ ධර්මානුකෝලුව නිසිලෙස සීලේ සීලකෙන විනිේශික්ෂණය අනුව සීයේ විනිේශික්ෂණයක් එන්නෝඕන පරමාත ධර්ම අහවබෝධී. අනිච්ච දු කනත්ත තිලක්කන ධර්මය ප්‍රායෝගය කවබෝධී. නැතමේ තරුණ දරුණ දන්න ඕනේ මිනි මේ තියන කලුකෙ අනුක්‍රමින් මොක දවෙන්න ේදසකගුණ න සුදේගෙනන. නිතිෙන නො හොකවෙන්න ොල මතවන මදම නොම සාමාන්‍යයෙන් ගත්තොත් තරුණ කාලේ යොබ්බන කාලේ කළු කෙස් පෞතින අපි මේ වගේ දේශබුණ රටවල්ල හැබැ නොදන්වනෙ මේකෙස් පැහෙනව කියෙන හම රැලි වැටෙනවා කිය ද ගිලි හියනුවන් කෙන ප්‍රායෝගිකව ජීවිතයට ගලපගෙන තියෙනවාද මොලගත් සංඥා මුොලයෙන් අරගෙන දන්නවා විං ාන හදර ති ැ වි ඥානක පිගන්න පුරදදු කල යවා. තම ධර්මය භාවිත බහුලි කත කියන සමාධියෙන් භහාවනාාවෙන් දකළ සම්මත්්‍රක්ඥාවට හිත පුරුදු කරන්න නැත හිත පිළිගන්නේ. එනිසා න පස් පෞ් දස්සක්කුසල් වැඩිපුර සිද්ධවින්. මනුස්්‍ය ොමන තරං තදින් ඇලනවද හාකමැති අර්මුණල ගැටනවද. දැ ආහාර පාන නැතුව ගොඩක්ම දුප්පත්ම දිළුඳුව කියන පමණක්ද ස්ොරකං කරනවා කියන්. අනුත් ඇගේ දෙවල් වංචා කරනවා කියන්නේ. නිත්ට කරදර කරනවා කියන්න. ඉන් දැඩි ආසා විසමූ ලෝබ්‍යභිජාතෙක්, තෘෂණාව දැඩි වනාම. එතකොට හොයා උපයාගත්ත මුදල වුණත් ධර්මානුකෝලව පරිහරණය කර දනගත්ත නැත්තං සමාර වැඩිපුර ධනේ තියනය තමයි ඉත්මනිම ජීවිත නහගන්න. තව තව විසමූ ලෝබිහිෙන් ආසාභයය හොයන්න ගිහිල්. ඒවා නිසා තව නපුරු කංකරන්න පුළුවත්. කාමයවර්දව හැසිරෙන පුළුවන්. ඇකනාදී ඉදදිරයන් වදවා පිහිවන්න පුළුව. මේ ද හසරු කියන්නේ න ගැුරු අදහසක් පවල් ජීවිතය ගැන පමණක්ම නෙමි. ඇසකන නාසේ දිවසරීරයේ වැරදිලෙස පරිහරණය කිරීම. එතකොට ඇසකනාදී ඉන්ද්‍රියන් වර්දවා සතුරු කරන පුළුවන් තනිම කඩ ඉන්න කන්න කොට වුණ. එතකොට එයත් මේ කාමයෝ වර්දවා පරිහරණය කිරීම ඇසකනාදී ඉන්ද්‍රියන් වර්දවා සතුටු කිරීම දම මේ තරන දරු විවාහයට තවම පත් නොවී හිටියත්තම් මට ඇසකනාදී ඉන්ද්‍රියයන් වර්දවා සතුර කරන්න පුළුව. රු ලෙස ලන්නක් රාගම් බලන කාමයෙන් බලන තරහෙෙන් බලන්න නපුර විදියට කන පාවිච්චි කරන්න වචන ස්පර්ස ගහැක් ගන්නක නපුරුකං මත්තතර මද්‍ර්‍ය මියොක්කෝම දේවල්. ඇස කනාාද ඉද්‍රන් වර්ද සතුටු කිරීම. එතන මෙලමුදල් එක්කත් අනෝබෝධය වනත් ධර්මාණුකෝලෝ පරිහරණය කරන ප්‍රායෝගිකෝ යොදා ගත්තේ නැත්තන් ඒව නපුරුමකට වෙන්න පුල ජවිත විනාස වෙන්න පුළුව. පුතේ කරුණාවෙන් සඳහන් කොත් වැි පිරිසක්. නැත ස සාර්ගමන ප්‍රමාණ කාලයයක් දුක්විඳදල දුක්විඳ ලබාගතම මනුස ජීවිතය. අනවබෝධයෙන් නිර පාධ නැමත යමුකරගෙනැතියෙන්නේ දුගතියට වැටන මාර්ගයට. මන තරන් අමාරුවන්ද මේ මනුස ජීතය ලබාගෙන තිබෙන්න. හැම චිත්තක්ෂණයක් පාන්සස් චිත්තක්ෂණ කියනම අසුරක් ඇගිලි දෙකට තියල් ලිස්සායන්න සලසන අවස්ථාව. අච්චරා සංගාත. යම චිත්තක්ෂණය පාසම කෙලිස් වැඩෙන. මෙෙම දකිනකොට බලන්නකොට මෙහෙනකොටම අපි රූප කලාපි කියලා ගත්ත චිතක්ෂණ දාහතක් දස් ගඩම් වේගෙන් වැඩෙනවා. ඉතිං දැඩි ආසාාවෙන් හෝ තරහවෙන් වෛරෙන් මේ හිතන්න හිතෙන්න පටන් ත්ත චිත්තක්ෂන කොයිතරන් සකස්සනෝද. මේ ඔක්කෝම ලෝබදෝ සමොහුනොත් මහාහ කන්දක් ගොඩ ගැහෙනවා. මේ මවසානි චුතියට එනවා. සාරය වගේ ඒ අනුව තමයි නැවතු උපත කකස්ෙන්නේ. එනිසා තමයි නිරන්තරයෙන් කරුණාවෙන් ආරාධනා කරනේ අනන්ත සංසාර්ගමන ප්‍රමාණ කාලය දුක්මිඳල දුක්මවි ලබාගත්ත ම මනුස ජීවිතෙන් උතුම් ප්‍රෝජන් ලබන්න ඔබ අප්‍රිය වෙන්න තරුණ දුවන පින්මත්ද ඔබ තවතව කර්මණන්න්‍ය වෙනවා අකර්මන්නේ වෙනවා මොනවදේ පස් පහු ජීවිතයේ දුගතිය හදන මාර්ගිය අකර්මණන්නේය කරනවා මේ ජීවිතේ හඩාවැලපෙන මාර්ගය සෝක පරිදිෝ දුදක්්දුම් නස් ලැබෙන මාර්ග්‍යය අකර්මණය කරලා ඔබ නොදැනගෙන හෝ හොයන සැප. සැප කියල හොයන්නේ නවබෝධනයසා වර්දවල හටරගෙන බිඳී නැතිවයන වස්තුව අපි හඳුනාන සංකත කියලා මකදත ේතුන් ප්‍රත්ථකරගෙන සකල්සල හේතුන් විසිරයාමි නැතිවන සවිඥාන කවිානක හැමවස්තු හඳුන්නන සංකත. එතට මේ සංකත ලෝකය හටරගෙන බිඳී නැතුවයනවා. අනවබෝධීන් දැ දැනුම තියනවා අමලියින් ගත්ත සංඥායක කවදුනොද නිෙලඩව දරාගැෙනව මේ කිසිවක් ස්තරනය කියනෙ ඔබ ද නින්. ැ යනවා මලින් සඳහන් කලා වගේ හිත පුරුදු කරලනයකට පිළිගන්න. එනිසා කැමැති අරමණය තදිම්මල්නො මමයි මගේමයි. කොහමරි ගන්න ගත්තදේ අයිතිකරගත්දක රැක ගන්න කොච්චර දුක්හිෙනවද. අකමිතියාරමුණන ගන්න බැරිනම් තමා සතුකරගන්න බැරින සතුවුණු වස්තුව අතින් හෝ හිති වෙනස්සනකට හඩා වැලපෙනවා කෑගනෝ බැනගන්න දොස් කියල. ඔබිට පසේ නො දොම්න සාද තිය කියල මට මොක දන්නේ කියලා. මේ ඔක්කම අනෝබෝධද නිසා. එතකොට සංකත අනිච්චදු කනත්ත තිලක්කන්ට අටත් හටාරගෙන බිඳී නැතුවන සංකත ලෝකය. මම මගේ කරගෙන ඉහිතින් ැඩි ගත්තොතු පදාානය කරගත්තොත් සංෝජන කරගත්ත සයෝජන කියන්නේ හිතින් බැඳගත්තොත් කොහොමත් සංකත හටාරගෙන බිඳන ඇතු යනවා. එතකොට මොකද වින් හඩාවැලපෙනවා. නැවතැනමත් කොහොමහරිමිෝ ලබන්න ඕන කියලා තවස් සැරසනෝ අල්ලගන්න මේක තමයිදැන් ජීවිතය දුක්විඳනවා කියන්නේ. ඔබ අනිිපත්තර කියනෝ ජීවිතය විඳින්න තියන එක මේක දුක්විඳින්න ඕනෙනෑ කියල මොකක් දේ කියන්න. ඕ විඳන්න. හැබැයි හඩන්නවල පෙන්නැතු විදින්න. අනුන්ට කරදර නොකට විඳන්න. තමාටත් විපතක් නොවී විඳින්න්න හැයි ඒ විඳීම තුලෙතකොට ධර්ම ගන්න නිරාමිසයි. තද ඇලිීම සහ ගැටීම බැහරවෙලයානාව. හැබෑම සුවය විඳීමේතන තියෙ රාගෙන් විනිර් මුක්තයි, දේසේ මෝහිම් විනිර් මුක්තයි. මේ අසසා කෙලවටමයි අරත්ත හැටි. ඒ උතුම් සුවයා. නමුත් අරහත්තයට බයවෙන්නේ මින් නොදැනීම නිසා. අර ඇලියලි බැඳිබැදී ගැටිගැට මේ සුවයා කියලා අපි නිතර සඳහන් කලා පුතේ පළගෙටි පහන් දැල්ලට ළංවෙන සැක්කියල් වසානේ තම විපතට පත්වෙනක දන්නේනෑ මේක තමයි අනෝබෝධීං වෙච්චතය. ති ඔය අදහසත්්‍යේ කඔබට මේ ප්‍රායෝගිකව හිතන් ආරාධනා කළ කරුණු ඔලියෝ ගොඩ ගහගෙන දැන් අපි දන්නවා කළ හිතාග ඉන්නවට බඩ ජීවිතය ගෙන දකි. මකරින් දකින්න බාහිර වසෙන් දකින්න. ජීවත්යෙන්න්න බාහිර ලෝකයයක් එක් කනේ ඔබ මොන තරං. මමහරී කිවත් මම සතුටින් කිවට ගෙදරන්න ජීවත්තන න අම්මාපච්චේ. විවාහකනන් ස්වාමියයාබේහිද දෙමෝපියෝදරුව සොහිරු සොහිරියාව. එලියට බැස්සට පස්සේ අසල්වාසිීම් පසන් පටන් රැකියාව කරන තැන මහමඟ දුම්රිය බස්රතය හෝ මේ හැම තැනකම දුල්ලබොලබූ මනුස ජීවිතය සත් පුර සනාමේ ජීවිතේ පැත්තිවුතේෙනනවා ති මේ සිියල්ලම. පායෝගික කතාවක් ඔබට කියන්න වෙනවා නැතුව මේ දහම එකවිටම කිව් ඔබ මේ ඔබ මේ දහම පායුගිකෝ දැකගන්න තියෙන අවස්ථාව ඔබට අපේ එහෙම කිව්වට අපිට ජීවත්තනකොට මේ කොහොමද කරගන්නේ කියන පිළිම දවබෝධයක්නේ පුතේ බොහො කෙනෙක් කියන්න තැනත් තමයි සමහරිථන වරද්දගෙන අපිට කියන්නේ මට ගහ බන්න දෙදදි අතපය අකුළ ගැෙනන්න කියලද එහෙම කියදි මම කටපියගෙනඉන්න ඇද කියන්නේ කද කියන්නේ නෑනේ ඔබට ගහ බැන එද්දී ඔබ අත පයහකුල ගැෙනන්න කතාම අදහස නෙමේ ගන්න. ඔබ වැරදක් නොකරන්න ඔබ සකස්සෙන්න. ඔබට එතකොට ඇතිවන සමාජයෙන් පීඩා අඩු වෙනවා. හැබයි බුදුජන් වන්සට ගල් පෙරලූ පොලෝකයා තමන්ට විපතක් වෙන ඕනම් ඔබට ඔබ ආරක්ෂාඇති කරගන්න පුළුවන්. එක පුළුවන්න රැකවරණයක් යමු කරගන්න. නීතියෙන් පම පිහිටක් ලබන්න පුළුවන්න්නේ. ඒට ත කරන තියෙන අනවශ්‍ය පුර අ සේවනාචා බාලාන. අනම ශාසය නපුරවාශය නොකිරී මසත්පුර ශාශත්‍රී නොමනා තැන්මලට නොයාම නුසදුස වෙලාව නොවීම මත් අතර මද්‍රව්‍ය නොගලපෙන අය තරහැම් වෛරයෙන් කේන්තිය හ විධාකාරයෙන් නොගපෙන ඇසුරුණු කිර මේ බොහෝදේ වල්තියන. හැබැ ඊලළඟ වස්ථාව නීතිේපවා පිහිතක් ලබන්න පුල නමුත්. ගැවූත් ගහනුව කෙනතැනකට වඩා මම කොහොමද මගේ හිත යහපත්තුූ ලෙස ප්‍රසන්නලෙ ස ජීවිතය පාත්තගන්නේ මේක නීවෙ ඕනේ. අනන්ත සංසාරගම න ප්‍රමාණ කාලයක් දුක්විඳලා. මේ ජීත හිරේ හිරවි ලංගුවත්න හිතල් බල. අහුරදු ගහනක් වුණ උපරිේ සී අතියනවාක කියව ඔක්කොටම සියය කුත්නේ ඒ හිරව ලංග ටනව කිය ජවිත නැතිවෙනවා කියන්නේ. තරාවෙන් වරෙන් අමනාපය මේ කියී ගහබැනගෙන නපුරුකංග වලින් නැමත සතර පය්පුදිනවා කියෙන්. වැටහෙෙන් නැත් ද අපිට. මනතරන් ගමාරුවෙන්ද මේ මනුසේ ජීවිතය ලබල තිබෙන්. දැන්වයි පසුබිමත් එක්ක. පුතේ ම මේ දේශනාව වැඩපුර පසුබිමට ගන්නේ. නිරන්තරයෙන් අලුත් පිරිසක් හමුවනකොට ඒඇත්තංව මේ දහම් කොටසට එකුතු කරගන්න ඕනේ නැත්තං අපි ගැඹරු කතාවක ඉන්නේ ධර්මයක් එක්ක. ඔබෝනඇ තරං අහලතියනවා අහන්නත් පුළුවන්. අද මාධ්‍යත් දියුණේ විද්‍යුත් මාර්ගය. නමුත් ප්‍රාහෝගිකවුව එක දැකගන්න පුළුවන්කම ලැබෙන්න්න ඕන. ඥානවත්තු සූත්‍ර දේශනාවෙන් හතලි සතරාකාරයකින් නිවන් අරමුණ කරනාාකාරය පෙන්වාදී ලතින්. දමේ තරන්න දරුවන්ගේ ඇහුව. මොකද පුතේ නිවන කිය. ීම කෙලෙස්වලින්න්න වීම. තෘෂ්නාව මුළමනින්ම බැහැර කිරීම. දෙැ ඔපට හිතෙනවද තෘෂනා මුළල්මින් බැහැරොත් අපිකොම ජීවත්න කියලා. එමන දම් මොකද වුණේ පුතේ පසුගේ කාලය අර එන්න තවිදිනකට කෝබිට් වෙනව බොහය බය වුණන. මොකද අපේ ජීවිතය අකර්මණවය කියළ මේ තරුණ දරු විශේසේෙන් එඒම අදහ සත්‍ය වන්නන්නේේද පපුතේ. එන්න තත් එක්ක අපිට අකර්මන්න වී ඔබත් බයවන ෙඩවේ කියලා. බැවීමකට වඩා ධර්මය දකින්නත් අපි ජීවත්තෙන් ඕන කෙනැෙක සිත පවත්වන්නේ නැත මට මේ දාලයන්න බෑ මගේ වස්තුවර නැතුවේ මට ඇසකනාාද ඉද්‍රියන් සතුරු කළ ජීවත්වෙන බැරවේ කියන තනකට වඩා බුදු දහමට අනුව දුල්ලබෝ ලැබූ මනුස්්‍ය ජීවිතය කායක මානසිකේ සුවෙන් දක ගන්න ඕනේ තවම මගේ හිත්ත කෙලෙස් මුළුමනීම ප්‍රහාාණය කරන්න තරම් දියුණ නෑ එක ඉක්මනම කරගන්නවා. අන්න ඒවිනිින් මම මේ ජීවිතය පාත්තන්න ඕනේ ලෞකික වස්සේනුත් බවුල්රිසරේ තුළ යන් උපකාරයක් කරන්න ඕනෙ. යම්බිටක හිත දිවුණ වෙන කොට ලෝකයටත් පරාර්ථ චරියාමේ අඩුගානේ තනි ගහක් කොලක් හරි පල නැගෙන සිටබලා අන්නට පෝෂණයක් වෙන්න ජීවිතය සත්පුෘසකමක් වෙන්න ඕන. මුළල ලෝකයම පිහිටෙන්න්නේ අපි ජීවත්වෙන්නේ. මුදල් ගේෙවත් බිහෙත් හැදී ඔබමද මුදල්ගේවත් ඔය ඇඳුම මුලින්ම නිස්පාධනය කර ඔබමද මුදල් ගේෙව්වත් ආහාරපාන ඔබමද වගාකරගත්ත කවරු කවර හරි නේද. ියෝනන්ට මොතරම්ම යිත්‍රීෙන්න්න ඕොනෙද. මුදල් තිබුණක් දැන් වාහන පාන වැඩකරින්තුර ඔයන පියන බේකර ඒව ඇහෙල තිබුණන නිස්පාන නැතුවනට බේතෙත් නැතුරන්ත් මොදවෙන්නේ මුදල් තිබුණන කියලාිට පුළුවන්ද ිීවත්වන්න මුල ලෝකෙම ටකතු වෙලා. එනිසාහ බුදුධහ ම ගන්නන මෙත්තා කරුණා මුදිිතා උපෙක්කා සමගින් ජීවිතේ සුව පත්ෙන්ටෝනි දරුවනේ පින්නත්න ඒ අදහසින් දකින්න. එතකට නිවන. රු ලමින් ැහැ කරනවා කියන තැන අනුක්‍රමය දකින්න ඕනි. ඒ තේරුමක් නැති නිවන්සප ලබේවා කියන්නේ නිසා තමයි වැඩි පිරිසට අවබෝධයකත් නෑ විස්තර කරන්න විස්තරනකොට තේරුම් ගන්නකොට බයි වෙනවා මක දර පසුබි මහරියට දන්නේ නැති නිසා උපදින්නේ නැත්තම් මේ ලෝක අපි නැව මුුණ ගැහෙන්න්නේන ඕන බයිවිෙනවා. ඒ තොර පසුබි මහරියට දන්නේ නැතිනිසා. අනුක්‍රමීන් කන්දක් නගිනෝගේ පුතේ උඩටෙ නි. නර් ක්ක අනපූබ්බ කිරයා අනපුූබ පටිපදාමාර්ගය. මේ පින්වත් පිරිස හැම දෙෙනමර තෙරුවන් සරණයාම අහන් බුදුගුණේ පටන් අනබෝ අවබෝධයෙන් ප්‍රායෝගෙක අරගෙනෙන් ඕනෙ. එතකොට මේ චතරාසතය ධර්ම අවබෝධය පිස නිමන් අමුණ කරන්න මේ සත්‍ර දේශනාව කරුණු හතලි සතර. ඒ පටිච්ච සමුපාද ධර්මය තමයි හතර හතරාකාරෙන් ජරාමරණ හතරාකාරෙන් ඉපදීම හරාකාරයෙන්. ගේ බවේ හතරාකාරයෙන් පෙන්වා දීලතින පසුගේ දේශනවලි සසාකච්චා කර පටිච සපාදය කියය හලතිය නොනේද මේ හේතුම් ප්‍රත්තකරගෙන සකස්වනයම් පල විපාක හේතුන්ගේ විසිරයාමෙන් නැතු යන. දැන් බ පටිච සම්පාදය. ඔබට කිය ඔබ ටක නිස්කන්ද පංචකයක් කියල්. අපිකිවේ රූප වේදන සංඥා සංකාර විංඥානයකෙල් දැන් අපිට මොතුපිටින් පේන රූපය. හැබ අපි මේ හඳුනගන්න කරන්න වෙනි විඤඥානය නිසා. විායට විානය නායකත්තය දෙනවා වේදනා සංඥා සංකාර කියන තුනටත් රූපය කියන්නේ පටව්‍යාපෝතයේජෝ ආයෝ කියන හතරින් හා ඇසකණනාසේ දිවසරයේ රූප සබ්දගන්දරස ස්පර්ස අදීවසියෙන් උපාදායරූප විසි හතරත් තියෙනවා. ඒ පටව්‍යාපෝතයේජෝ වායෝගෙන හතර ආශ්‍රය කරන ඒවලට උපකාර කරගෙන සකස්සෙන කරනු විසාහතකෘත්තියෙන ඒවටෙන උපාදාය රූප කියලා. විසිටත් තියෙනවා රූප. පටවාෝතේජවායෝගෙන හතරත් ඒ මයි ර රූපය කියල මේ කය කියෙල ඔබ දකින්නේ. ප්‍රධානමසයෙන් පටව්‍යාපෝතයේජෝවායෝ තදගතය වැගරෙන බව උනේවාය. ඒ රූපස්කන්දයේ ඇසුරු කරගෙන ඊළඟට දැ අපිට පේන රූපස්කන්දේ කය. නමුත් මෙහි නායකත්තය දෙන සිත අපි හඳුන නො විඤ්ඥානය කියලා. විඤ්ඥානයේ නායකත්තේ මත තමයි වේදනා සංඥා සංකාර ඇතුලත ක්‍රියාත්මක වෙන්න. සැදදු මද්‍යස් ද දම රු පස්කන්දේ ඇසකනාද ඉන්ද්‍රී පවත්තින ම ඇසිෙන් බද කිනවා. මට ඔබ මේමලාව සුවයා සැපක් ඔබ සත්පුලස පින්න තුන්න හැටියට මට පේෙන ඔබ සැපක්. හැබ මේලා දුක් කිය අරමුණක් කිසික් සකස්ේ දිනන්නේ හැේ නමුත් එතන ගැටීමක් වෙන්නත්න සැප මට ඔබ දැකීම ඇසින් හැබේමං ඔබට උපදාානය කරගන්නේ මොක දුපාදාානය කරගන්න කිය දැඩි වැලෙන්නේ මංමගේ කරගන්නේ. ඔබ නිමීමේ දැක්මක් මට තියෙන්. ඔබට ස්වාමින්න් වහසේ දෙස නිවීමේ දැක්මකින් දකින්න පුලො. ඇැබ ස්වාමින් වහස තදින් කතාකරුත් එමන කතා කරන්න කතාවෙන්න ෙත්නේ තදින් කතාකරොත් ඔබට මොකදවන්න ොකද පුතවෙන් කයින්තියනවා. කෙන්තිගන්න ඕන්නේ. ඔබ හිත නිවැරදි කරගන්න. ඔබට හැකිනම් කල්ලයානවන්තුව කියලා දෙන්න. කාට වුණත්. හැබයි ඔබ හිතේ තර හයිහිර ඇති කරගන්න එපා කෙකුට රහ කර ගයා කියෙල එයා දේශයක් උපදගෙන නේ තියන දේශ මූලික චිත චෛතසික උපදවා ගත්ත. ඔබ මොකට දම මේ පිරිසුදූ හිටපු හිතේ ඔබ ද දේශ චෛතක ඔබේ හිතේ පත්තගන්න අනුම් වසබොන්නේ යනෝ. ඔබට පුළුවන් ඒවා සයවත් කරන්නේ යන්න. නමුත් ඒවාස ඔබය කටේදාගන්න මුකේට හලාගන්න. ඒම කරන්නේ නේ කනෝද නැද්ද කරන්නන. එ අනුන්ගේ දේශ අපේ දේශ කරගන්න මකටද. තමන්ට කියලා. ම අර මන්ගේ ප සි කරත් ඒක බේරන්න. හැබයි ඒ විස තමන් ගඇතුලට ගන්න එපා. තමනුණත් ඒ විසාරග අ පැතරදානයන්න එො. ඒවාගේ. හැකිනම් අකමැති අරමුණ ඉදිරිරයේ යහපත් ලෙස අවවාද දෙන්න ක්‍රියා කරන්නවරදි කරගන්න හැබයි හිතතුළ තරමයිති කරගන්න. දැඩි ආසාාවෙන් සිටින පේනවා. දැඩි ආසාාව ඉන්නයට අඩ කෑදරයි කල කියන්නේ. ගිජෝයි කල කියන්නේ සරල වචනය දැඩි ලෝබී කියල කියන්නේ. ල්ල වචන බොහමයක් තියෙනවා එකට ධර්මය හඳුනේ ලෝබය කාමය රතිය විධ වච්චන තියෙනවා අභි්්‍යා විශ්මූ ලෝබය කොම සතුට වෙන්නේ තමා සතුහා අන්සතු වස්තු සියල්ලම දැඩිය ආසාක් ඇති කරගන්න. ඔබේ දකින්න. හැබැ දැකල ඔබේ හිතේ තරහක් ඇති කරගන්න එත්තපා මාන දිිට්ටි තන්නහමාන දිිට්්‍ය ඇති කරගන්නත්තපා ඔබරා ගේට පත්වෙන්නත් එපා දැන් සමහර දැඩිය ආසාාවයෙන් කටයුතු කරනෝ දැකල මත් එෙ වෙන්න ඕනි කියෙ හිතනවා ඒයි සමාජතුල රන්ගේ කියල තියෙන? බලන්න අරායට තියන දේවල්. දැඩි ආසාාවේ මම විතරක් මෙිහිම ඉඳල හරියන්නේ එහමන මත් එහෙම වෙන්න ඕනෙ. ධර්මි උගන්නවා. දැන් සියල්ල අනි්චදු කනැත්ත තිලක්කන්ටයටටත් හටරගෙන විඳී නැතිව යනවා සම්මුතිය පමණයි මම මගේ කියන්නේ. ඔය මොනවාකිවත් මිස්කද පංචකේ පටන් බාහිර ලෝකයේටන් සියල්ලම මොහතකින් සියල්ල නිමා වෙන්න පුළුවන්. ආසාස ප්‍රශ්සාස නතුරුණුත්තය විඥානයේ බැහැර වෙලා කියාමිය එහෙමනං හොඳ සහ නර අවබෝධ කරගත්තම. කිසිවක් ඉස්තර සදාකාලිකනය සම්මුතිය පමණය මගේ පස් පව් දසකුසල්ලොලින් තොරව අනිච්චදු කනත්ත තිලක්කනයට යටත්කොට දකින්න පුරුදු කළ හිතිං ඔ බිගනීම රැකයා විවාහයගේ දොර දනදහන්නේ. හැකිනම් ඔය අවබෝධෙන් ඔබට අවශ්‍යනං තටු දෙකනෙමේ හත වනත් තදා ගන්න අවශ්‍යන. එහෙත් හැබැයි ධර්මානුකූලො. අවශ්‍යන එහත් අවබෝධය තිබේ නොමකද ට ගත්තවගේ මනැති වෙලා යනවා. තටු හතක් කදගත්තක කෙ ිකක් අවුද්දධ දෙකක් වැඩිපුර කාගින් හරි ලබේද ජීවත්වවෙන්න සියයක්ක් වුණනත් එකසිය දයක් කල ලැබේද එහම ලැබෙන්නේ. කර්මානුරූපෝ හෝ ආයුශක්තිය කර්මශක්තිය අවසානයේ ළමමාතරන මද්‍යම වැඩි හිටිකෙන ඕන ොමහොතක් අවසන් මොහොත වෙන්න පොළොත්. තටටු හතනෙමි මුළු ලෝකෙටම සක්විති රජරෝ කියලකිවත්. මේරටේ වැඩිම පොහොසතා මේ ලෝකෙ වැඩිම් පෝසතා කිවත් ලෙඩවෙනි දෙරාගෙනයාම මිය දෙෙන්නේ නැද්ද ද සිද්ද එ සාකිසි වක්කර දැඩි වැලන්නේ. වෙනස්වීම සංකතයේ ස්වභාව ගැටෙන් ඕනෑ ඇදල් ලඩවෙනකොට ප්‍රතිකාර කරන්න. කැඩන බිඳදවල් පුළුවන්ද දෙවල් හදන්න හැබැ ප්‍රියවිපයෝග වගේ දයක්. නැව හමේද මේ ගිහිපුුවන්ම මේදී චම්ම. හමුුවයි සංසාරග රත්ල හිට නැත නම තිපදති නිසා අභ්‍යප ඳරන්න්නේ අපිට සම්බන්ධයක් නෑ න ඔබාප සංසාර ගමනේ හමුුවල් තියන්නට ඇති. වැඩිපුරමි පිදිිලා ති වෙන සතර පායි. සසර ගමනි මනුසලෝකෙ ඉපදිල මුන ගැෙහි ති දැන් ඔබ එෙම පවුලිවසේ හඳර ගන්නේ ඔබ දැන් අපි හඳුරගන්නන්නේ දැන් ගීන පවුලයන සමයට ගිය සංසාරගණනි මනුසලෝකින් දෙද්දදි හඩා වැල පෙන්න ඇතිේ කවදාදනුබ හමුුවවෙන්නේ සංසාරයත් නැවත මුණ ගැහෙන්න්න නුබෙන්තොර ලෝකයක් මට ඇත්තේබන සමහරු නුබනැතිව මට බෑ කියල නපුරගං කරන්නත් ඇති. තවත් සමහරු නුබෝගගේ මනුස්සේ මොකට ද හමෝුණනේ කියලා නපුරුකංකරන්නත් ඇති. හඩ ල ප නැති බැනැතු බෑ කියලා හමමුචාය වැරදී කියල නපුරු කංකරන්න නැති. ගැමරින් දකි දැ මකක්තියනම්බන්්ධය.ඒ අතීතය එහෙම සම්බන්ධයක් නෑ මේ ජීවිතය අඥන් කරනු මතකයි නමුත් අර පෙර ජාතිීන් පිළිබොඳවසිහිපත් කිරීම ඥානයේ නැත්තක් පු්බේ නිවාසන්න ස්තයිතියි ඥානයේ නැත්තං අපි කාටඔක්ක එකක දකින බෑ බුදුතු රහත්තුතුම නා නිතමයි ජීවිතය කැම්රීින් දකින්න. ැ එතකොට නම රූප පිළිබඳව දැනගන්නෝ කැන්ද රූපවේදන සංඥා සංකාර විඥානක ස්කන්ද පංචගේ ඔබ කියන්නේ ජීවිතය කියලා දැන් ඔයි ජීවිතය කය පමනණ මේ කයන රූපස්කන්දය පමනයි ස්කන්ද පංචකම ජීවිතේ එයනුවන දකින්නේ. දැ සමහරුගේ රූපය නීරෝගී අපිතුම කය නීරෝගි නමුත් ඒ වනාටයි කියන්නේ මටද ීවත් එහම වෙන්නේ පාහනමුත් කියන මුකද ම ජීවත්යන්නේ මග හොද මරි ද. අපබ සම්පත් මොවාති ුණත් මට සතු ටක්නේ ඔය දැන් කියන ආතතිය දුන්නස කියලා. ඔබ පාචික වචන ත්‍රෙස්් කියන එකක් ඩිප්‍රසන් කියන එක ටිසන් කිය එක. බුදුරජාණන් වහන්සක වචනය දුක් කියන වචන. ආහර පාන නැතුවමද ඉන්න හිටන තැනක් නැතුවමද ඒ එහෙම කියන්නේ නැහැනේ. ඔක්කොට මෙහෙම නෙමයින මේ තරුණ දරුව වැඩි පුරාදින් ද මේ කාලේ තුළ ආර්ථක පීඩනය කියලා කියන්න. ධර්මාණකූලෝ ගත්තම මිනිහ කරනකොට ප්‍රයෝගික වසෙන් ඕ ගැටුල ඉදිරිය කටයුතු කරන්න ඒහෙත් අනිච්චදු කනත තිලක් කන ධර්මිටයටටත් කොට තදිින් ඇලි මක්කෝ විෂමූලෝබි හෝ දෝමනස්ස ගැටීමක් ඇතිකර ගත උතුනෑ නේද. මේ සියල්ල මහටරගෙන විිධී නැතු යන දේව. මේවතාව කාලිකයි. මේ වෙනුව තතිදි ඇලි ෝ ගැටිීම කටුතු කරත්ොත් මෙ ජීවිතත් දුක් ද මනස. බුදු දහමට අනුවම් මතු සංසාරගමන සතර අපායම ඉපදීමි අවස්ථාව වැඩි. දැනුවනින් කල්පනා කොට බල. එතකොට ජීවිතය. නාම රූප කියලකිීවේ රූපස්කන්දය වෙනම ගත්ත එතකොට මේකයි ම සඳහන් කළ පටව්‍යාපෝතයේ ෝවායෝ කියෙන හතරත් ඇස කනාාදී ඉද්‍රියන් හාරප සබ්දාාදී රම්ම නාදී වසිංෙන් විසි හතරතියනවා. මීළඟට නාමධර්ම වේදනා සංඥා ේ පස්ස මර ේදනා සඥා චේතනා පස්ස මනිසිකාර. අර විඤ්ඥානය ඇසරු කරගෙන හඳුන්නන නාම රූපස්කන්දයෙන් රූපය නාම වේදනා සැප දුක් මධ්‍යස්ථමින්දී. සඥඥා හඳුනා ගැනේ. සැප දුක් මධ්‍යස්ථමිදී ඔස් අපි හඳුනාගන්නවා. දැඟබේ තාම හඳුනගන්න අනවබෝධී. අනවබෝධීංකවිය පමාර්ථ ධර්මෝසින් හිත පුරදු කල් නැකුමද හේතුම් ප්‍රත්්‍ය කරගෙන සකස්ේනෑ. සවිඥානකහ අවිඤ්‍යායක හැම පල විපාක සංකත හේතුන්ගේ විසිරයාමි මේ පලේ විපාකය නැති වෙලා යනවා සම්මුතිය පමණයි අපට ෙනො ්‍රඥත්්‍රය පනොගන්නවා කියලා අම්මතාත්තා සම්මුතියට මම මගේ ගේදර අධවසයෙන් සම්මුතිය පමණෑ මම මගේ යනු පරමාර්ථ වශයෙන් කිසිවෙෙක්කෝ කිසිවක් මගවෙෙන් ස්තරවෙන්නේ සදාකාලිකනය දම්බල මේ අදහස් ඔබට පුරුදු කියලා පුරුදු කියල ප්‍රයෝගික ඔබවත් ඔබට යිති නෑනේද හැබැම ඇපතේ හැබැ අයි ය දට සම්මුතිය පමණේ. අඩගානම ලෙඩ දුක් කිදිරිවත් අපට තේරෙනවා සම්මුතිය පමණ හැබැ අයිතියක්නේ රෝම කූපයකොත් හැබැ අයිතියක්න මකතම මේ ගැම්රුුව අහස එතකොට වේදනා සංඥා සංකාරකයන අරමුණු. දැ සඥා වරදවගත්ොත් වේදනාව සැපවේදන අතදිින් ඇලන ස්තරයි කියලා ම කැමති පරිදි පාත්ගන්න පුළුවන් කියල දැනුම තියෙනවා එහෙම නෑ කියලා නමුත් අපේ හි. ඒ දිර්තමයි මයාාවෙන් හිතාගන්න පටන්ගන්න මේක මගේ මයි එනිසානි සඩු දබර කරගන්න සමහරදල් තදින් මැලිලා ගුණත් අමත කල තදින් ඇලිලයින් සමහර උච්චරි දුක්විදි නොද සහර දෙවල් අයිති කරගන්න ති ධර්මාණුකූල අයිති කරගෙන් කරගතට වරදක්නෑ හැබැයි ඒ අදිින් ඇලෙන් එපා සමුතිය පනේ ඇතින් අල්ලගන්නවන දෙ පිය දරු ශවාමිභාරය සොහහිුරු සොහිරිරිය උදාහරණයට නමුත් ඔය අල්ලගන්න ගත්තා අතේ ඇඟිල්ලක නියකන්නයක් තරවත් හැබ අයිතියක් නෑනේද හැබයි කතාවකන එ මේ අදි ආදි වසියෙන් ධර්මාණකූල අවබෝධයෙන් සීලේ පිහිල කටුතු කළ පරම සත්‍ය වසියෙන් කිසිවවෙක්කෝ කිසිවක් මගවෙන නිස්තරවෙන්න සදාකාලිකනය මට විපත්ව වෙනවනං. ඒ වෙනකරෙන් තදින් ඇලෙන් එපා උපදාානය කරන්න එපා. වෙනස්සන තැන ගැටෙන් නත් එපා. දරහවයිරෙනෙම වෙනස්සන තැන නිවරදි ලෙස බලන්න. අවශ්‍යත නීතිය පිහිට හා සියල්ල නොල බීගයත්. ර පය හදාගති උතුන ෑනි කොහම සියල් අත්හැරෙනවනි තන්නහා මාන දිට්ටිය තියනකම් මේක හිතර ගන්න බෑ. ඒහම කොහොමද මගේ දේවල් අරගන්න තියන. කොහොම හරිගන්නවන්න. සමහර මුණතරම් අඥානද කියන්නම් හිත පුරදුකර නැතින මැරුණත්කමක් නෑ. මරණයට පත් වනත්කමක් නෑ මේ කල්ලගෙන. මේ දේ කල්ලා බලන්න සමහරු කියන දේ. මමත් මේ දෙන්නේ නුඹලටත් ඒ තත්වට පත් කරලා තමයි කියලා මෙම තවත් සරල කරන්න බෑතකට වචන ගැලපෙන්න්නේ. ධර්මයට අනුව පති සරර්ලොම් වචනින් කියන්න පුළුවන් මොන් මිය දෙන්න අනිත්තයටටත් ොයිතත්වට පත් කල්ල කියලා යිට වඩා ගැඹුරු වචන පාච්චි කර මොන තරම් අනවබෝධයක්ද. වැටහෙන්නේ නැද්ද. අනම තක් කෙලවරත් දකි නඇති සංසාර ගමන. මුලක් අග හොයන බැරි සංසාරගම න ප්‍රමාණ කාලයයක් දුක්වෙඳල දුක්කෙද බලන්න. දමි කරපොත්තෙක් එහම දැක්කු මක දීහිතේ. රැතිර සම් ප්‍රේතසුර කන සරපායි වැඩිපුරම ඉපදිිලායේ නති සංසාර්ගමන සතරපායි. මත් ඔයි විජිර සත්ත ලක ඉපදිලාලයින්ති ගැඩවිල්ලි පනුවක් වෙලා. මනුසේකුණානේ ඔයි මනුස ජීවිතර වටිනා කමක් දෙන්න. හැම මොහොකක් ජීවතන තියෙන කාලි අඩුුවවෙලයා අනුව සීයක්වෝ ටොක්කොටම සියකුත්නේ. ති මටික මයිද නාම ධර්මෝලිින් වේදනා සඥඥා චේතනා පස්ස මනසිකාර. චේතනා සිතනනාකාරය සිතයි සිතු විලි චයිසික. මනිසිකාරය මිහි කරනවා. වේදනා සංඥා චේතන පස්ස මනිසිකාරමික තමයි නාමදධර්ම. මෙක තමයි විඤ්ඥාන් ඇසර කරන සකස්සෙන්නේ. දැමේදට රූපස්කන්ධයෙන් රූපියත් නාම ධර්මයි. අරිස්කන්ද පංචකිම තමයි මේ බෙදුුණ. මේ ජීවිතයම තමයි දැන්ම විදිර දැක්කේ. ඔබයි ජීවත්වෙනවා කියෙන තැන. ජීවත්වෙනවා ජීවත් කරවනවා මේ ජීවිතය ඔබේ ජීවිතය මගේ ජීවිතය ස්වාම්‍යාබන්ද දෙමෝපියෝ දරුවෝ දැ ඔබට දැනේ. සැනසිල්ල කොතනද යෙන මේ ප්‍රටක් වෙනත් රටකද සාගරින් හ පැත්තේද ඇතන් ගෙදරද රත්තරංයදේද යනවාහනවල්ද කොතනද සැප ස තියනෝද නැද්ද කියක තීරණය වෙන්නේ අප තුළමයි අවබෝධයද අනවබෝධයද කියෙනෙ. පරමාත ධර්මයටට අනුව අවබෝධ කරගත්තොත් අ සුක. ඒ සුකෙස් හැබෑම සුවයා ඒකට පටන්ගනි නිාමිසුකේ තදින් ඇලියම නුත්තර ගැටීම නුත්තොර බෝහිටක මේ මෞද මවපියෝ කියනවා. න්න දරුණන තවම කියන්නේ මොකද හිතාගෙනන්න නිසාි කායි මානසික ශක්ති්‍ය අපට තියෙනවා කියලා නම බොහ විට මෞද මවපෝ වැඩහිටිය කියන මට මොනවානො ලැබුණත් කමක් නෑ. හිතේ සැනසිල්ලත් තියෙනවා මට මොකක් කත්පා. හිතේ සැනසිල්ල දෙන්න. මට හිත දුක්නතුව ගැටනතුව කඳුලක්නත ෝජීවත්වන තියෙනවුන දැන් ඔය ටිකක් ඉස්පර්සවෙන්නේ හැබයි සුවය ගැෙන. හැබැයි පරමාත ධර්මය අවබෝධයනත්ත එක දියුණුරගන්න දන්නේ අති අල්ගෙන හිටියත් නමුඹලමගේ වස්තු කියලා දර. දෙක්න එකම ජීවිතය කල වාමයා බිරිද මේ ම ධමාණුකූලෝ හදාගත්තගේ දර කෙල හොඳයි. ඇේ උපාධහනය කරන්න මක දුපාදාානය කිවී හිතින් දඩියගරන්න මමයි මගේම ස්තරයි මමමයි එහෙමන්න නේද. මනතරන් සම්පත්තියාගෙන හි ඔබ සවුවපත්ේවා ලෙඩදදුක් ඉරයේේ ඇගිල්ලක් සොෝගන්න බැරුන් ම තරම තක්රන අඩන්න වෙලපන්න නෙමේ ඔබ සුවපත් කරන්න ධර්මය තේරුන් කරන්න ඇගිල් ොගන්න ැරුන. ොකදයි නවා දනව ය නොකිවත් ඒට පසමකද කියන්න. අනිමව සුව පත් කල දෙන්න. බරපතල් රෝගයක් හැදු නොත්මකද කියන්නේ කවුරු හරි දන්නවද මාව සුව පත් කරන්න පුළුවන් කෙනෙක් මේ තියන ඔක්කුම වස්තුූනත් මන් දෙන්නා. මම නැකිට් වල දෙන්න. මට ජීවත්වෙන කාලි හදල දෙන්න එමනේ කියන්න. ඇැබේ පරමාත ධර්මාසයෙන් අවබෝධය ගත්තත් පර්මාත ධර්මය කියන්නේ අනිචුදු කනත තිලක්න ධර්මයට යටටත් කල රප දධර්ම. ස්කද පචක දකලා සම්මුතියට මම මගේ කළ පැත්වත් පරම සත්‍යව වසයෙන් හිතන් දැඩියව ගන්න. ඒකට කියනවා විනයිය ලෝකයේ අි්‍යාදෝ මනස්සං සතපට අන්සූත්‍රය හඳන්නන තැන. මේ සත්්‍ය සංස්කාර ලෝකයේ සියල්ලම සිකිසික්කේ තතිදිින් ඇල නිත්නෑ විශසමූ ෝබේටෙන් නිෙත්න වෙනස්සනැතන ගැටෙන් නෙත්නය දොමසට එන්න. හිත සුවපත්වන තැන. අන්නේ ඒ තමයි වෙන්න ඕන අනි සිතෝච විරෙති නච කිංි ලෝක උපාදේ ලෝක කිසිවක්. න්නමාන දිට්ටින් ඇසරු කරන්නේය කියන එක.ඒක්වෙද මේ දරුව දියුණු වෙන්න ඕන. හැබයි ධර්මානුකෝල. ඔබ වැඩිහිටියෝ ගේ දර යුතුකං ඒ සිද්ධ කරන්න. හැබයි විසමූ ලෝබෙට දැඩි වෙන්නේනෑ ඒ කතා පැහැදිලින ඔ මේ දරුවන්ට කියෙනන ආදධ වීරයෙන් කටයුතු කන ධර්මය වගේ මිගනීම ජීවිතය තුළ. හැබැයි අනිච්චදු කනති තිලක්කට අටත්. නිස විසමූ ෝබයට වෙන්නේ දැන් කියන්නේ කොහොමමාරි. ගාල බැල්ලාරය මේක ලබන්න ඕන. එතකොට තම ම සතුට වෙන්නේ. නැහෙම වෙන්නේ එහෙම ියුතුනේ ඔබ දන්න ඔබේ රෝම කූපයක තරන්වත් හැබායිතියක් නේ මොනවගේ අතිීත සංසාරර්ගමණි කර්ම දෝෂතිය නොද. හාසාභායිකයිපත් මහසාගරයේ ගොඩ ගැලුව සුනමි කොරෝනා ෝදුරාව ළංඟ දිමානි ගේ දේශනවල සඳහන් කළ තුරිකෝල ඇති වෙච්චි සොඳදුරුනා දවසක් ලාාපොෘත්ය නින්දට ගහිල මධ්‍යමරාත්‍රී භූමිකම්පාාවනි සමක දූනි නක දනේ පුතේ වැල ලීගියයා. හැට දහසකට වඩා කියල පසුව ඔවන් ගනන් හැදුව දැම්මක දෙහිතේ. ජීවිත මොන තරම් අනිත්්‍යද. අනන්ත සංසාරගමණ ප්‍රමාණ කාලයක් දුක්මද ලබූ මනුස්ස ජීවිතය වටිනාකම තේරුම් ගම්මු. අපි හැම කෙනවා වහ වහා ධර්ම මාර්ගයටෙන් නවා. මෙන මේ විදියට නාමරූප ධර්ම අවබෝධ කරගෙන සමුදය තමයි ඒ වි්ඥානය නිසා. දැ අපි අර අන අනෝබෝධය තිමුණු සංසාර්ගමන පටන් කැමති අරර්මනුවල තදිින් ඇලන අකමත අරමල ගැනෙන. එතකට විඥ්ායේ පුරදු කරන්නනි අනචුදදු කනතේ තිිලක්කන ධර්මයටත් කළ කර්ම සකස් නො විදියට. විඥායේ නිස තම නාමරූප සකස්ෙන්නේ විඤ්‍යානයතුවන නමරප නෑ. විඤ්ඥානී කෙළි සකස්සෙන්නේ කියන්නේ නාමරූප ධර්මි ස්කන්ඳ පංචකයක් සකස්සෙන්නේ කියන එකයි. අරාත්්‍යයට පත්ත නැතනට හ සකස්සෙනවා. එතකොට සමුදය එතන සමුදේ වුණේ විඥානේ තියෙසාම්ත්‍ර විඥානය නැතිව වෙනවා කළෙ කියන්නේ. ගඳද පච කියයක් නතිවෙනවා කියන එක වි්ඥානය නැතිවෙන කියන කෙලෙස් ප්‍රහණය විමනිසා විඤඥානයක් නැවත හට ගන්නන්නේ පටිසන්දීකට යන්නේ නෑ කියන එක ඒ කතා පැහැදිලිද පැහැදිලි වෙන්න නෑ.ඒ නිසා. ඒතුව නිරෝධගාමින පටිපදවතම ආර්ෂ්ට න්ග මාර්ගය මනොද පපති ආරිෂ්ට න්ග මාර්ගය කිය සම්මාධි්ි සම්මාහසංකප්පු වශයෙන් හැබ තේරුමත්තක දැනගන්නවා. අනුක්‍රමින් ප්‍රාෝගික දක දම තම දර බොහද දෙවල හයන ඉගන ගන්නවා. දකාල ැලිොත්තහෙමකපුතේ පරියන හැම කෙනෙක්ක විේසමතන්දරුවන් ගතේ ලොකු දුරකතනයක් හම තිස්සේ මගල්ලෙන් තල්ලු කරන්න. එපා කිය නෑ ධර්මානකූල ධර්මයත් දකින්න. ඔබ මුණ තරං ඉගෙනගත්තත් රැකියාව අනාගතය ගීවිතේ සුව පත්තෙන හැබෑම තැන මේ ධර්මයඇසරුව එන්න. නැතං සෝක පරිදදිය දුබ්ද නස්. ඔයි වචන කිව්වත් බලාගත්ත බලාගෙන තරහ වෛරේ කේන්තියන. මල පච් ල ටි මත්තරුම් ගන්නන්නේ දහමක් ්‍යන අවබෝධිගටෙන්නේෙනේ කුස පිරිනවනක් ඒ ඇතිීකෙන තැනකට එන්න පුළුව. මනිසාතමයි ධර්මයතරත් එඉන්න. එකක බකරමන් එෙබේ ඔබ දහමතුල කර්මාණය වෙනකොට බුසුපත් වන ආයිර්ෂ්ටන්ග මාර්ග මේ අවබෝධයට එනකොට කියන මාර්ගඥානය කියලා. මාර්ග ඥානයට එනකොට කල්නවිවා විපාගදින ඒ ධර්මයට බැසගත්ත අනුගමනය කන පටන් ගන්නකොට අතීතෙත් මේ විදිට දකින්න ඕනේ න රප ධර්ම දන ගත් අත. දනගත්ත වගේ නගතයේ දැනගන්න ඕනේ දැන් දැනගන්න වගේ ඉස්කඳ පංචකය සමුදේ නිරෝධය නැතිකිරීමේ මාර්ගය. මේ විදියට දීුණුවනකොට ආර්ශාවකයා ධර්මය පෙන්නුම් කරන්නේ මාර්ගඥානයේ ප්‍රත්ථ්‍යවේක්ෂාඥානයර අතීත වර්තමාන අනාගත මිනිහිර ධර්මය ගලපල ඒඥානින් හිත පිරිසුදනකට සම්ය දර්ශනය සම්ය දෘෂ්ටියයට එවා. එවගේම සේකඥාන දැන් ප්‍රතිපදාාතුොල මාර්ග පල ලබමින් හෝ. දිරියට අන මාර්ගයටනවා සේක ඥාන සේක විද්‍යාවට එනවා. මිලකට ධර්ධර්මය දකිනව ධර්මය ශ්‍රවනයට එනවා. ධර්මයට බැසගත්ත වෙනවා. පරමාත ධර්මයට අනිච්ච දුක් අනත්ත තිලක්කනේ මෙෙහි කල්ල සොම්නසින් ධර්මය දකිනොත් දැන් ඔබ දුකින්නමනේ ධර්මය හගැෙනන්නේ. අනිච්චයි දුක්කයි අනත්තයි කියලා දුකට පත්තලනවෙනි. ජීවිතය අඩාළ කරගන්නෙේනේද. ජීවිතේ නිවරදි මඟකට ගන්න ඕන කියෙන සොම්නස ඇතුව ධර්මයහගෙනන්න. නට ධර්ම ශෝතයටන දහම නිවිලා හිතට දැනින්න පටන්ගන්නවා. හැම අරමුණක්ම දහම ඇසරු කරගන්න පුළුවන්. තරුණ කාලි වුනත් යම් ගැටලු සහගත තැනක වුනත් තද ඇලිීමක් හෝ ගැටීමක්කාව ධර්මයෙන් පුරදු කරපු හිත නිවනවා. සංසුම් වෙනවා. ජීවිතේ වටිනාකම තේරුම් ගන්නවා. දුගතිය බැහරවෙන්න ඕන. සුගතිය උරුම කරගෙන ජීවිතය තහර්තය දකිනවත්. මෙන මෙතින්දි කියන පුතිේ ආරය නි්බේධක ඥානය ප්‍රඥාාව කියලා. ඒ විරාගේයටවා නිරෝගිදයට එනවා. ඒ සම්ම ප්‍රඥා පහළ වෙනවා. අමතදාාරං ආහච්චතිිට්ටති අමාදොරළඟ නැමත මරණයක් කටනොගනික නිමන් මගේ අර්බුණු කරන තැන හැපගෙනින්ම කෙනෙ ලංවෙලාම ඉන්නවා. අදට දේශනාව කාලයේ අවසන්. කාලේ බොහෝම ගෙවිලගියා. ඔබි ජීවිතේ සුව පත්තෙන්නවවා. ඔබ හැමටම ඒවතුම් චතරාසත ධර්මාබෝධීන් අමානිවන් පිණසම උපනිශ්‍ර වේවාය. අධිෂ්ඨාන කරනවා. ප්‍රාර්ථනා කරනවා. සා. සදහවත් මේ සංයුත්ත නිකායතු අන්තර් ගතබන ඥානවත්තු සෝත දේශ නා ೂ ශ ලො කරගෙනයි, දවසේදිත් සුපසන් ජීවිතයසාකච්වා මේ වැඩ සටහන් තුළින් නොබට ඔබේ ජීවිතය සුපසන් කරගෙනීමමට අවශ ධර්ම මාර්ගේ පෙන්වා දෙන්නට කට එතු කළ ඉතින් මේ සූත්‍ර ේශාම් ූලලාශට්‍රෝ කරගෙන් අපි සතතික හිපයක් පුරාවටම වැඩ සටහන්ගේ හිපයක්කඔබවන වෙන් විකාශවය කලා ඇතිනේ ඩ සටහන් ඔොට නරඹබන්නට ශ්‍රමණ කරන්නටත් පුළුවන් දෙ බඩස්ටව යුප නාලිකාප තුරින් එහමනම් මේ මතක් කිරමත්ක් අද වැඩ සටහන නිමාවට පත්කිරීමට ගත මෙයෙන් අද දායකත්ව ගැනමින් කටයතු කළ පින්වත් පිරිසට ඔවුගේ අරමුණු පැහැදිලි කරමින් පුුණ්‍යාන මෝදන අවසදු කරන්නට පින් වස්වාමන් වහන්සේට තාමත්ම ගෞරුවයෙන් ආරාධනා කරනවා. රාජගිරිය පදිංචි පෙරා පවුලේ දු දරු පිරිසවිසින් අද සුපසංජීවිතය සදහම් දෙසමේ සාකච්ඡාාවෙහි පින්නත්තුූ දායකත්වය දරවා ඔබේ හිතේ සැන්සිල්ලක් ඇතිවෙන් තෝනි. බලාපොරෘත්තිවයෙනවා අපි නන්දාවති පෙරිරාමෑණියන් නමින්. ිල්බ පෙරා පියානන් නමේ ්‍රයාානිි සොහිුරිය මැල් පවුලේ මවරූපෝති මෞතුමිය පියාප්‍රේම් දසපියානන් හා ඔබ හැම පරපුරකමිය දනු සීලු ඥාතති හිතමිත්‍රාදදිී නමින් පුඥානමෝදෙන සිද්ධ කරට ලාපරෘත්තු වෙනවා. මේ දෙසුම සාකච්චාවස මිය ගිය මෞද මවපියයන් පිළිබඳව වනත් ඔබට ධර්මානු කුලා දහසක් පැවතුනා නේද. හිතතුල හඬඩාබලපීමනවේ ධර්ම සංවේගයට මඟ සකසාගෙන ඔබත් ජීවිතය සුව පත් කරගෙන එඒදමපියන් නමින් අවබෝධයෙන් පිහන්න මෝදන් කරන්න පුළුවනි. එවගේම සෙත්පතනවා දීපිකා සොහිුරිය හා ආනන්ද සොයුරාට නීරෝගී සුව ප්‍රාර්ථනා කරනවා පවුලේ ඉගෙන ගන්න වූ දරුවන්ට සෙත් පාර්ථනා කරනවා ධර්මය ඇසුරු කරගෙන දරුවනි ඉගෙනයම් කටයුතු අනනාගත ජීවිත සූපත් කරගන්න. ඒවගේ පැමි නොපිමණ සීලු දෙෙනන නිදුක් වේවාන රෝගිවේවා සූපත්තේවා දේශනා සිදුකරස්වාමීන් වහන්සේටත්. ර්ත්තනා කන බෝධියකින් ක්මනම නිර්වාණා බෝධය වේ වයි ප්‍රාර්ථනා කන අපි සාධ්හෝයේ ඒ අධිෂ්ඨානය ලබමින්. මතික්වෙේලා මේ සියලවා කාරෙන් රැස් කලා පුූපන දමො හතනම් සඳහන් ක ඇවරින් ඔබැමනම දන සීලු ඥා ෙත මත්‍ර ද මනත් රටේ හෝ ොනක හො සැමින්. සබනෙ කල නැබු බැමනම දන සීලු ාති හිත ිතර ද මනුත් ප අන ොදන් වේ. එහම දක් ෝගීව සුව පත්ත තු නි මනිින් සත්වායි ්‍රාත්ථනා කරනවා. පින් හැමති ස ියලු දෙවන් ්‍යාන් මෝදනා ල බ සතුට වන්න සතුර පත් ල දෙවියන්ගේ කුණ මත්‍ර ජගිරයේ පදිංච පර පවල රු පරිසත් ෙත සඳහන් කළ පවල හැම දෙනාමත් මේ නර ශ්‍රවණය කළ බ හැම නාමත් ඒ වගේ ජීවන්ත පුතුුණුවන් කාරම ෙහමට. නිදුක් න රෝග ව සුව පත්ත සියලු සැනසිල්ල හපත අභිවරුද පන්සවේවා. ුණනාන් ෝද නා ලබන සියලු දෙවියන්ගේ රැකහරණය නම දොවේවා එම දෙවියෝ ධර්මා බෝධය ලබා සන්නන සිත්වායි දෙදවියනට පින්පතාත් සාධ කියන්න. සාථාවන් කියමු ඉදන්නෝ ඥාති නංහෝතු සුකතා හන්තුඥාතයෝ. ඉදම්නෝ ඥතිනංහෝතු. සුखේතාහොන්තු ඉදන්වෝඥාතිීනං හෝතු සුखේතාහොන්තු ආකා සට්ඨචබුම්මටठා දේවානාගා මහිද්දිකා පු්ඥන්තං අනුමොහෝදිත්වා චිරංරखන්තු සාාසනං චිරංරखන්තු දේසනං චිරං රකන්තු ලෝකසාසනං හම් දෙනාට මුතුම් ධර්මාබෝධයම සරසේව.